සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සමට 2024 T20 ලෝක කුසලානයට අදාළව පුහුණු තරඟ ඊයේ දිනේදී ආරම්භ වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමට අදාළ ප්‍රථම පුහුණු තරඟය අද දිනේදී නෙදර්ලන්තය සමග පැවැත්තුණා. කෙසේ නමුත් අවාසනාවන්ත ලෙස මේ තරඟය කිසිම මාධ්‍ය නාලිකාවක විකාශනය කරන්නේ නැහැ. ඒ වගේම සජීවී ලකුණු පුරවක් හොයා ගැනීමත් පිදුරු ගොඩේ ඉඳිකටුවක් සොයනවටත් වඩා අමාරු කාර්යයක් වුණා. අද තරඟයේ කාසිය වාසිය දිනාගත්තේ ශ්‍රී ලංකා නායක වනිදු හසරංග. ඒ අනුව ඔහු තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යෙවීමට. මේක පුහුණු තරගයක් නිසා ක්‍රීඩකින් 15 දෙනාටම ක්‍රීඩා කිරීමට අවස්ථාවක් සැලසෙනවා. කෙසේ නමුත් මූලික ක්‍රීඩකින් 11 දෙනා ලෙස ඔවුන් දක්වා තිබුණේ වනිදු හසරංග, චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, ධනංජය සිල්වා, මහේස් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාල කියන ක්‍රීඩකින්. පන්දු වාර 4ක් අවසානයේ ලකුණු 25ක් ලෙස වාර්තා වී තිබූ මොහොතක නෙදර්ලන්ත පළමු කඩුල්ල දවා ගැනීමට දිල්ෂාන් මොස්සංග සමත් වුණා. ඒ වගේම වර්ෂාව නිසා විටින් විට තරඟයට බාධා ඇතිවන බවද ඇතැම් ආරංචි මාර්ග පෙන්වා දී තිබුණා. පසුව පන්දු වාර 15ක් අවසානයේ නෙදර්ලන්ත ඉනිම දිස්සුනේ කඩුලු 4කට ලකුණු 123ක් ලෙසයි. කෙසේ නමුත් පන්දු වාර 20 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවි ප්‍රතිවාදී නෙදර්ලන්ත කණ්ඩායම ප්‍රබල ලකුණු 181ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලබා දුන්නා. අද දිනේදී මහේස් තීක්ෂණ සහ වනිදු හසරංග පන්දු නොයවූ බවත් ඔවුන් දක්වා තිබුණා. පසුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටීර පිවිසි පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්. නමුත් අවාසනාවන්ත ලෙස ප්‍රථම පන්දු වාරයේදීම පැතුම් නිස්සංකව දවා ගැනීමට නෙදර්ලන්ත පන්දු යවන්නන් සමත් වුණා. ඒ අනුව මේ වන විට පන්දු වාර 5ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පූර්වෝ දිස්වන්නේ ලකුණු 30කට කඩලු 4ක් ලෙසයි. ප්‍රථම පුහුණු තනගේ නවතම තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් දැනට ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. මම ධනි සජීවන.